Call a silhouette, cut a walk me. Near me, we're a Yanaki and I see a repeating a command. I had a cow root, you a cow the boy. I saw that in me out of pin and a bag. එම තමයි ඒ කාලේ වීර පුත්තයෝ ඒ වගේ වීරයෝ අද කාලේ නැහැ ඔබ සමග දරුවනු කරන්ට ලැබීම සතුටක් පළවෙනි වේදිකාවට පැමිණි ශීඝ්‍රගාමී නගරාන්තර දුම්රිය මෙතන සිට තියෙන සියලුම දුම්රිය ස්ථානවල නවත්වන වග කරුණාවෙන් සලකා. කොයිද දෙනවා මට කෝච්චිය අල්ලගන්න තියෙනවා. මේ කෝච්චිය මගේ අරුණත් එම් මට නතර වෙන්න හිරගෙතන. ජය වේවා නගර වැසියනි. මගේ ව්‍යාපාරත් එක්කම මං ගමට යනවා. ඉක්මනට ඒ කෝච්චිය නතර කරවන්න. සමාවෙන්න ඕන දැන් කෝච්චිය අල්ලන්න බෑ. කෝච්චිය අල්ලන්න ඕන නම් ඊළඟ ස්ටේෂන්ට යන්න. නැත්නම් ලබන සතියෙන්ද. නැත්නම් යන්න. ඈ? එක්කෝ මිනිහා ගියාද? කොහොමඩත් ඉතින් බටහිර පැත්තේ ඉන්නේ හොරු මංකොල්ලකාරයෝනේ. එයා හෙට ගැලපෙනවා. එකසිය හතලියයි එකසිය පනහයි එකසිය හැටයි එකසිය හැත්තෑවයි එකසිය අසුවයි එකසිය අනුවයි දෙසියයි ලොංවෙල දාන් කළ දැන් වැඩිය ගන්නක් හොයන්න බෑ නේද? ඔව් වෙන ව්‍යාපාරයක් හොයාගත්තොත් හොඳයි. ඒයි නිශ්ශබ්ද වන්න. මම හිත එකඟ කරගන්න අවශ්‍යයි. හොඳින් බලාගන්න. ඔබගේ දැස් මවිත කරවන දෙයක් මම කරනවා. ආ කලබල වෙන්න එපා. තාම මගේ වැඩේ ඉවර නෑ. ඔයා කවුද? මොකටද මෙතනට ආවි කියනවා? මං තමයි විශ්මිත මායා රත්න, ප්‍රසිද්ධ මායාකරුවා. මේ සල්ලි දෙගුණ කරගන්න කැමතිද? දෙගුණ කරනවා? මේකනම් බලන්න වටිනවා. එහෙම බෑ, ඇස් වහගන්න වෙනවා. මම මේ මායාව කරද්දී හොරෙන් බලාගෙන හිටපු කෙනෙක් දන්නවද? තඩි වවුලෙක් වුණා. දාහ දෙදහන් මුදල් දෙගුණන් අතට ගත්තන් අන්තරස් දහන්. දැන් නම් ඉතින් වෙන බිස්නස් එකක් කරන්න ඕනේ නෑ වගේ. අපි දැන් යා ශරීරයට කමක් නැද්ද? මේක නම් මටම ගැලපෙන පළාතක් තමයි. පොඩ්ඩක් ප්‍රශ්නේ එච්චරයි. කොහොමද චූටි පුතා? මං තමයි දන්ත නාරායන දත්තවේද මහත්තයා. ඔය ලොලිපොප් එක මට පරීක්ෂා කරන්න ඕනේ. ඉක්මනට මට සීයේ කොලයක් දෙන්න. මං කිව්වේ මේක ඕෆ් සීසන් එක කියලා. ඔයාට හින්දා කියන්නේ සීය කොලයක් දැක්ක කාලයක් මතකද? විහිළුවට ගත්තද? මම වැඩ කරන්නේ රහස් පොලිසියේ. මේ තියෙන්නේ මගේ නිල ලාංඡනය. මේ පළාතේ හොර සල්ලි අච්චු ගහනවා කියලා ආරංචි. ඒ නිසා මට ඔයාගේ සල්ලි පරීක්ෂා කරන්න ඕනේ. මේක හොර නෝට්ටුවක්. සාක්ෂි හැටියට තියාගන්නවා. ඒ කියන්නේ මමත් හොරෙකුට අහු වෙලාද? ඔව්, ඔයත් රැවටිලා. ආ, මගේ පරීක්ෂණ ඉවර වෙනකම් මට කාමරයක් ඕන නවතින්න. මෙන්න මහත්තයෝ කාමරේ යද්දිද උඩ තට්ටුවට යන්න. කාමරයක් ගන්න පුළුවන්ද? එකක් නෙමෙයි, ඕන් තරම් දෙන්න. මම වේලි වේලි හිටියේ. දවස් කීයක් විතර ඉන්නවද? එක දවසක් පමණයි ඉන්නේ. මගේ බල්ලත් මාත් එක්ක ඉන්නවා. ඒකට කමක් නැහැනේ. අපි රැට ඉන්නේ මෙතනද? මේක ඊරගයක් කිව්වට දොරවල් ඔක්කොම ඇරලානේ. Ah!
සුබ දවසක් පුතා. එසේම වේවා. නැවත මුණ ගැහමු. බලමුකො වැඩි හරියයිද කියලා. අද නම් මගේ අන්තිම දවස වගේ. මම දොස්තර මහත්තයෙකුට එන්න කියන්නද? දැනගෙන්දා මට මේ කුඩේට නගින්න උදව් වෙනවා. හැමෝම අහකට වැඩගත් දෙයක් තියෙනවා කියන්ට. මම මහන්සි වෙලා රත්තරන් නිදියක් හොයාගත්තා. එතන මේ වගේ රත්තරන් කුටි තව ඕන තරම් තියෙනවා. ඒ පතල ඇඩි ඈතක නෙමෙයි තියෙන්නේ. කරුණේ කියන්නේ මං දැන් හොඳටම වයසට ගිහිල්ලා කොන්ද රිදෙනවා අතපය වාරු නැ. ඉතින් පතල්ලි වැඩ කරගන්න බෑ. ඉතින් මොකද කරන්නේ තා ඉන්නේ? මෙන්න මොනවා කරන්නේ මං පතල්ලි විකුණලා දානවා. කවුරු හරි වාසනාව තියෙන කෙනේ පෝසතෙක් වෙයි. මෙතනම මේක වෙන්දේසි කරනවා. ලන්සුව පටන් ගන්න 50000යි. 60000යි. 60000යි. 80000යි. ලක්ෂයයි. මේ ක්ලාස් වල 20000යි කියන්නේ මට දෙන්න මං ගොඩක් එකක් දෙනවා. කවුද බෝයි? වාද කරන්න එපා. මෙයා පරලෝකයට යන්න කලින් වැඩි ඉවර කරන්න ඕනේ. ඉවර වෙන්නේ ඕගොල්ලන්ගේ මුදල්. රන්නාලේප කළ මැටි ගුලිය. මේවට තෝගුළු රැවටෙනවනේ. අපි රවටලා සල්ලි ගන්න නේද හැදුවේ? ඉන්න ආපහු මෙයාගේ වැඩ නොකරන හොඳ පාඩමක් උගන්වන්න. අදින් තෙල්ලන් ඉවරයි ඔක්කොම. ওই මිනිස්සුන්ට දඬුවම් කරන්න ඕනේ නීතියට අනුකූලව. අර කිපු දෙයක් කරනවා. කිපු විදියට නොකර බෑනේ. එතකොට ඔයා තමයි කවුද බෝයි? පිස්තෝලෙන් වෙඩිසල්ලම් පෙන්නන්න හරි දක්ෂයෙක් වගේ පේන්නේ. ඒත් ඔයාගේ දක්ෂකමෙන් උපරිම ප්‍රයෝජන ගන්න විදිය නම් තාම දන්නේ නැහැ. ඒකට මං උදව් කරන්නම්. අපි හවුල්කාරයෝ වෙමු. දෙන්නටම හොඳ පෝසත්තු වෙන්න පුළුවන්. අවශ්‍ය නැහැ. මට කොහොමඩත් මුදල් ලැබෙනවා. මෙයා ලෝක ප්‍රසිද්ධ වංචාකාරයෙක් කවුද බෝයි? ගෙවල් බිඳීම්, මංකොල්ල කෑම්, හොර මුදල් අච්චු ගැසීම් වගේම පිට්පොකට් ගැසීම් වලට රටවල් ගානකින් මෙයා බොහෝ වෙනවා. ස්තුතියි කවුද බෝයි? මෙයා අල්ලලා දීපු එක නම් ලොකු උදව්වක්. ඔයාට තෑගි මුදල අවශ්‍ය නැද්ද? නෑ, ඒක ඔබතුමා තියාගන්න. මම යනවා නිදාගන්න. තෑගි මුදලට කරන දේ ගැන නේද ඔය හිතන්නේ? මට මූල්‍යම උපදෙසක් දෙන්න පුළුවන්. රාලහාමි, ඔබ කොහෙන්ද ඇතුළට ආවේ? වෙන කොහෙන්දනේ? ඇරලා තිබිච්ච දොරෙන් ඇතුළට ආවේ. ඒක නෙමෙයි අනේ, අපිට පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අර යමගේ ඔළුවට ගහලා පැනලා ගියා. එයා මිනිහෙක් ඇඳගෙන ඉන්න ඇඳුම උනත් හොරකම් කරගෙන යයි. ආ, කොහොමගේ ඇඳුම? වසලෙජ්ජාව. දැන් ඉතින් කොහොමද මේ විදියට සමාජයට මුණ දෙන්නේ? ඔහු මොන හේතුවකටද මගේ ඇඳුම් අරගෙන ගියේ? ඒ කුක්කා, මෙයන් මෙයන් ඉව කරලා මගේ ඇඳුම් හොයලා දෙන්න. මට නම් ඔය කුණු කැඳ ගන්න සපත්තු නම් ඉව කරන්න කියන්නපා. ඕවා ඉව කරාම මට කිඹුන් යන්නේනවා. එහෙනම් වෙන විදියක් බලමු. එයාට පීනසේ කියලා මට අමතක වුණා. ආදරණීය පුරවැසියනි, පිළිගන්න සූරවීර කවුද බෝයි? සියලු දෙනාටම බොහොම ස්තුතියි. මේ නගරේ ඉන්නේ බොහොම සුන්දර පිරිසක්. ඔබ ලබා දුන් මේ මුදල් බොහොම අරපරිස්මෙන් පාවිච්චි කිරීමට මම පොරොන්දු වෙනවා. ඔබ පරිත්‍යාග කළ මේ මුදල් වලින් මගේ සීනේ සබා කරගන්න අවස්ථාව ලැබෙනවා. දැන් මට වෙඩික්කාරයන් වෙනුවෙන් මහලු නිවාසයක් හදන්න පුළුවන්. මම කැමතියි මේ වෙලාවේ මගේ තාත්තගේ දුක්බර කතාව ඕගොල්ලන්ට කියන්න. එයාගේ නම ඔයාද බෝයි. දවසක් එයා කිරි දොවන්න ගිය වෙලාවේ වැසි පයින් ගහලා එයාගේ කොන්ද කැඩුනා. කවුරුත් සැලකුවේ නැහැ. ජීවිතේ ගැට ගහගන්න යා හරක් පට්ටිය බැලුවේ රෝද පුටුවේ ඉඳන්.
දවසක් රැළෙන් පැන්න හරකෙක් පස්සේ රෝද පුටුවේ නම් එලවද්දි රෝද ඇස්සේ අත් ගිහින් එයාගේ අත් දෙකත් කැඩිලා ගියා. අසරණයා තවත් අසරණ වුණා. එක දවසක් එයා බොහොම අමාරුවෙන් රෝද පුටුවෙන් පාර මාරු වෙන්න හදද්දි වේගෙන් ආපු අසකරත් එක හැප්පිලා සම්පූර්ණයෙන්ම ස්වර්ගස්ත වුණා. දැන් දුක් වෙන්න අවශ්‍ය නැහැ. මේ නගරයේ ඉදිවන වෙඩික්කාර මහල් නිවාසයට අපි හෙට දිනේම මුල්ගල් තබා වැඩ ආරඹනවා. ඔබ සමගේ උදව් නිසා අසරණ මහලු වෙඩික්කරුවන්ට ඔවුන්ගේ අවසාන කාලය එහි ගත කරන්න පුළුවන්. කල්ලි වලට ස්තුතියි. ඔගොල්ලගේ මුල්ගල් ඕන තැනක තියාගන්න. අර කවුද බොයි අපි හැමෝම රැවට්ටුවා. එයා වල්ලලා මේකට දඬුවම් දෙන්න ඕනේ. කිනාව නවත්ත ගන්න. මගේ ප්‍රමාණයට තිබුණේ මේ ඇඳුම විතරයි. මේ මගේ දුර පළාත් වලට විනෝද ගමන් එන්න මං ඉස්සර ඉඳලාම හරි ආසයි. මහත්තයාට මොනාද ඕන? මට ඕනේ කහ කලිසමයි රතු ලේන්සුවයි නිල් කමිසයි සුදු තොප්පිය. ඒ වගේ ඇඳුම් කටලයක් මන් ළඟ තියෙනවා. මේක ඔයාටම කියන මැස්සුව වගේ ගානටම තියෙයි. අද්දක උඩට උස්සන්න කවුද බෝයි? මේක වැරදීමක්. ඔබ හොයන්නේ මාව වෙන්න බෑ. මේ වතාවේ මං හොයාගෙන මාවේ ඔයා. පරණ යාළුවෙක් අම්බලා. ඔයා වල්ලලා දුන්නොත් ආණ්ඩුවෙන් මට ලකු ගානක් දෙනවා. ඔබට ඒ ලැබෙන්නේ නැහැ. මාව නවත්තන්න කාටවත් බෑ. දැන් ඉතින් හොඳ මිනිහා වගේ මේ පැත්තට එනවා. ඔයාට කීයටවත් මගෙන් ගැලවිලා යන්න හම්බෙන්නේ නැහැ. මං එහෙම ලේසි පාසු මිනිහෙක් නෙමෙයි. ඔයි කකුල බෑග් වම්බි. ඔය හරි නරකයි. ඒක කළ යුතු දේ ඒ වෙලාවට කරන්න ඕන. මේ තත්ත්වය මට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. විශ්වලාගෙන ගමන් කරන එක තමයි හොඳ. කවුද බෝයිගේ යාළුවා? මොකද මේ ගිනි ගන්නවෙ මේ වැලිකුණි දාගෙන ඉන්නේ? හරියක් කනේ තමයි. කාටවත් කියන්න නැතුව තානියම නිදි. වංචා කිරීම මංකොල්ල කෑම් රැසකට වරදකරු වූ කවුද බෝයිව පණ පිටින් නල්ලා දෙන කෙනෙකුට ලක්ෂ දෙකක මුදලක් ලැබෙනවා. මේ මල්ලි, ඔය ෆොටෝ එකේ ඉන්න කෙනාව කලින් දැකලා තියෙනවද? නෑ රාලාවි, මම නම් කවදාවත් දැකලා නෑ. දැක්කනම් මේ මූණ හැටියට මට ටක් ගාලා වදක හිටිනවනේ. ඔන්න අන්තිමට තමන් තමන් නෙමෙයි කියලා තමන්ටම කියන්න සිද්ධ වුණා. මේ පැත්තේ වහිනකොට වැටෙන්නේ කොළද? මේ කුරුල්ලෝ මගේ පස්සෙන් එනවත් නම් මං කැමතියි. මේ පළාත කිසි කමකට නැහැ. දූවිල්ලයි අවුවයි විතරයි. දන්නව නම් මං එන්නේ නැහැ. ඇයි පුතා, ඇයි මේ අඬන්නේ? අර කවුද බෝයි? අරිම නරකයි. එයා මගේ බලිත් ගෙඩිය හොරකම් කරා. කවුද බෝයි? කොහොමද කියන්නේ එහුමයි කියන්නේ? මරිස් ගෙඩිය උතරගෙන එකපාරට වාස්සයක පිට උඩට නැග්ගා. ඊට පස්සේ කිව්වා මේ කවුද බෝයි එක්ක කාටවත් තැපෙන්න බෑ කියලා වේගෙන් ගියා. කොයි දිශාවටද ඔහු ගියේ? එයා කොහෙටද ගියේ කියලා මට මතක නෑ. හැබැයි ඒක මට අපෝ මතකයි. සල්ලියක් දුන්නොත් එයා ගියා නර පෙත්තේට. මෙන්න ඔක්කොම සල්ලි ටික කවුද බෝයි. ලක්ෂ 50ක්ම මෙතන තියෙනවා. කිසි දෙයකට බය වෙන්න එපා. සල්ලි ගැට මම වග කියනවා. අපේ ප්‍රධාන කාර්යාලයට සල්ලි ටික ගිහිල්ලා දෙන්න ඔයා ආපු එක ලොකු දෙයක්. මොකද මේ දවස්වල විශ්වාස කරන්න බෑනේ මිනිස්සු. ඒක තමයි ඇත්ත. කවුද බෝයි, පොඩ්ඩක් ඉන්නවද? ඔයාට පුළුවන් මටත් පොඩි උදව්වක් කරලා දෙන්න. මෙන්න මේක මගේ ගිනුමට බැර කරනවද? මේවා බොහොම අමාරුවෙන් එකතු කරගත්ත සල්ලි. අපරාධ මීට කලින් මම මේ නගරෙට එන්න තිබුණේ. මේ නගරේ මිනිසුන්ව රවට්ටන එක හරිම ලේසි. ජීවත් වෙන්න මේ සල්ලි ටික ඇති. මේකට ස්තුති කරන්න ඕනේ කවුද බෝයි? ඒ කියන්නේ මට. අන්නේ කවුද බෝ ඉන්නවා? එයා කොහමද අපිට කලින් මෙතෙන්ට ආවේ? අත් ඉහලට. කවුද බෝයි? මොකද මේ කට්ටියම මෙතෙන්ට වෙලා. මේක දැන් විහිළුවක් වෙලානේ. හැමෝම ඇඳුම් අඳින්නේ දැන් කවුද බෝයි වගේ. මම තමයි කවුද බෝයි. මේ ඉන්නේ සොරා. එහෙනම් ඉතින් අපි දෙන්නවම අත්තඩංගුවට ගන්න. අම තමයි ඇත්ත කවුද බෝයි. දැන් ඉතින් මෙයා වත් අඩංගුවට ගන්න.
අපි ආයේ කවුද බොයි හොයාගෙන? හරි දැන් තාවේ මන්න මේ කවුද බොයි අර ඉන්නේ. එහෙනම් උස්සන වාද් දෙක. මා කියන දේ විශ්වාස කරන්න මම තමයි ඇත්ත කවුද බොයි. එයා තමයි නරක සොරා. සසති වෙනවා නැත්නම් සුලකා මරනවා. මම මුලින් ඉඳලම දැනගෙන හිටියා මේ අත මයි කවුද බොයි කියලා. ඒකනේ මේ බදාගෙන ඉන්නේ. එපා එපා. මෙඩි තියන්න එපා. මොකද අනේ උලම් බයින වගේ නම කියලා කතා කරන්නකෝ. මං යවල්ල ගන්න. මේක මගේයි මගේයි අතර ප්‍රශ්නේ. කොහේ යනවද කියලා මටම හිතා ගන්න බෑ. මේ හැම පැත්තම එක වගේනේ පේන්නේ. ඒක නෙමේ කුක්කෝ. ඔයා මෙහෙ කෙනෙක් නිසා මේ පලාත ගැන හොඳට දන්නව ඇති නේද? ඔයාට පුළුවන් ද ළඟම තියෙන නගරෙට මාව එක්ක යන්න? මට කැලෑවේ එපා වෙලා. මෙයා කැලෑවට ආසයි වගේ වට පිට පෙන්නන්න එක්කන් යන්න ඕනේ. හොඳ කුක්කා. මන්ටම යන්න. බල්ල මිනිහගේ පරම මිතුරා කිව්වට මේ කුක්කා නම් පරම හතුරෙක්. එයාට හරිම සතුටුයි. කෑම බීම නැතුව ඔහුට වැඩිදුරක් නම් යන්න ලැබෙන එකක් නැහැ. මාව හාමත් වෙලා මෙහෙම ගියොත් කන්න නැතුව මැරෙයි. ගිහින් කන්න මොනව හරි හොයන් එනවා බලු තඩියා. එයාට නම් බඩගිනි නැතුව ඇති. ඒත් මට නම් ඉවසගෙන ඉන්න බෑ. පොඩ්ඩක් ඇවිදලා කන්න හොයා ගන්න ඕනේ. කැලෑවේ කෑමට මොනව හරි මෑතිනේ. ඇයි කන්න මුකුත් හොයාගත්තද? අශ්වයනං ඉන්නෝ. ඒත් සොරා පේන්න නෑ. බඩගින්න වැඩිකමට මට කෑම ජාති මැවිලා පේනවා. මගේ ළඟ සල්ලි තියෙනවා. මගේ ළඟ ඕන තරම් සල්ලි තියෙනවා. කවුරු හරි මට කෑම ටිකක් ගෙනත් දෙනවා නම් මම මේ සල්ලි ඔක්කොම යාට දෙනවා. එයාට සෙල්ලම් කරන්න ඕනේ ලා වගේ. හොඳ කුක්කා ඔහොම ඉන්න. ඔය බල්ල වතාරින් කවුද බොයි? අතුසන් කොහෙන් ගත්තාපු කෙනෙකුට ලොක්කට කරදර කරන්න දෙන්න බෑ. ඒ හේ මොකද මේ? හරි බැලේනේ මෙයාට තියෙනෙත් අපේ ලොක්කගේ සුවඳමනේ. ඇයි ඒ සොරාට පැනලා යන්න ඉඩ දුන්නේ? ඒ කටහඬත් ඒ වගේමයි. සමහර විට ලොක්කගේ නෑයෙක් වෙන්න ඇති. අපි මෙතනින් පිටත් වෙනවා. ඔබට කැලේටම වෙලා තමයි ඉන්න වෙන්නේ. මේ කැලේ නපුරු වගවල සුන් ඉන්නවා. අපි නම් ගෙදර යනවා. ඒ කුක්කා එන්න වරක් වෙන අපි යන්. ඔබට පිස්තෝලයක්වත් තිබුණා නම් සතුන්ගෙන් බේරෙන්න තිබුණා. මේ කොටි ඉන්නවා, සිංහෝ ඉන්නවා, වලස්සු ඉන්නවා, තව හාවෝ ඉන්නවා. ඈ
කාලයන්නේ පා යන දැනකට මාව අරගෙන යන්න. මං හිතුවා හරි නෑ ඔය තමයි. මුතුම සහෝදර ප්‍රේමයක්. සීතල හුලං ඇදලා මෙයාගේ ඔළුව නරක් වෙලාද කොහෙද? ටික දවසක් පොඩි කාමරයක් ඇතුළටලා ඉන්නකොට ඕක හරියයි. මෙයා දකින්න ලැබිච්ච එකත් ලොකු සතුටක් කවුද බෝ? අපිට හොඳ බෑග්ගකුත් දෙනා තියෙන්නේ. මෙයාගෙන සෝදිසියෙන් ඉන්න ඕනම තැනකින් මෙයාට පුළුවන් රින් ගන්න. කිසි දෙයකට බය වෙන්න එපා. අපි අලුතින් අධ්‍යාරක්ෂිත හිරකුටියක් හදලා තියෙන්නේ. අපි ළඟ ඉන්න භයානකම හිරකාරව දාලා තියෙන ආරක්ෂිත කුටිය. ඔන්න ඕගොල්ලෝගේ තනියට තමයි යාළුවෙක් ඉන්න කෙනාවා. ඒයි ඔන්න කොස්සරගේ මුළු කාමරේම අතුගාලා දානවා. කියපු දේ තේරුන්නේ නැද්ද? ගොඩාක් ස්තුතියි කවුද බෝයි. අවසට දෙන්නට එකට ඇවිදින්න යන්න පුළුවන්. හොටෙල් එකෙන් ආපු ගමන්ම අපි යනවා. මට පුළුවන් ওই මහතුරුන්ට පොඩි මායාවක් පෙන්වන්න. ওই මහතුරු ළඟ තියෙන සල්ලි මට දෙගුණ කරන්න පුළුවන්. සල්ලි දෙගුණ කරනවා? ආයෙ නම් දෙගුණ ගල් පෙන්වන්න. මෙන්න ඔක්කොම ටික. නෑ සහ ගන්න. හොරෙන්වත් බලන්න එපා.